ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. ඉන්දෝ මොකද අනුහස්සයි නිකන් ගල් ගැහිලා වගේ ඉන්නේ. නියඟලා කන්නද කල්පනා? නැහැ කිරි. මම මේ ආ हरी 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 मैं अरे मावा तालु कर लगे हिंग कर पड़े ना हरी मोहन दाईया ऐसे तो मोया हितांगिन ने वा करे महल को चंडी का मक्की रहता चंडी का मक्ना नहीं मैं अबे माँगे आटे कर पुदे होंदे वैडी या मटे कर पुदे वाले लेटी इट आलम हँसा ये मैं कर सुद्दी ने आना कर पुदे मम्मा हरी के लगी आने नहें एवु नाटे ओया ना करे मार पाव वड़ा ඔයා කරපු දේ හින්දා දැන් සුද්ධි නැණගේ ඉස්සක් පැරිලා තියෙන්නේ. එයාගේ පැලුනේ ඔළුව. එතකොට මගේ පැලුනේ papu. එයා කරපු දේවල් වලට. හින්දෝ. මදයි මාත් කරපු හරියක්. මේ හැම දෙෙම මම මරමකින් කියපු හින්දානේ. ඒ මදිවට කැලෑ මහත්තයා මට ඔයා ගැන යෝජනාවක් ගෙනල්ලා. තරහ වුණත් කමක් නැහැ මම කියන මම ඒ යෝජනාවට කැමති නැහැ කියලා. මට දුක නතරා අපේ ආදරේ සල්ලි වලට පාවල දුන්නේ කියන කොච්චර චීප් වැඩක්ද එයා කළේ මගේ යාළු මගේ සල්ලි මේ හැම දෙයක්ම මම නතරා හින්දා නැති කරගත්තා ඒ වුණාට අනුහස අයියේ මේ දේවල් හින්දා ආගේ ගිනීම නම් කඩා කප්පල් කරගන්න හදන්න එපා නතර තමයි මගේ ෆස්ට් ලව් එක. එයාට තරම් මං කවදාවත් කිසිම කෙල්ලෙකුට ආදරය කරලා නැහැ. ඇත්තටම විලේජ් ගර්ල් ඔය කෙල්ලෝ කියන જાතිය හැමෝම මොහොමද? මේ හැමෝ ගැනම ආ එක විදිහට හිතන්න එපා. ඒ මොන පිස්සු වැඩක්ද ඒක? අනිත් එක ඉතින් ඔය ඕන තරම් පිරිමිත් ඉන්න කුප්ප වැඩ කරන. අනුහසයි. සුද්ධි නෑනගේ නරකටත් වඩා ඒක යාගේ හැටි. එහිඳා යාට යගේ පාඩු වෙන්න දීලා ඔය හෝතම්බුව වෙන හෝතම්පුච්චෙක හොයාගන්න ලැබෙයි 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 මේන් කියලම ලැබෙයි නෑ කවදාවත් මගේ හිතේ තිබුණු දෙයක් මට ඉෂ්ට සිද්ධ වෙලා නෑ මම බලාපොරොත්තු වුණු කිසිම දෙයක් මට ලැබිලා නෑ ඒක තමයි මගේ ජීවිතේ මේ අපි අලුත් සහල් මංගල්‍ය කරන මහගල ගාව තියෙන සංහිඳනුගක්. එතෙන්ට ගිහිල්ලා පඳුරක් ගැට ගැහුවම අපි හිතන පතන හැම දෙයක්ම ඉෂ්ට වෙනවා. ඒ ඒකේ ඉන්නවද මේ දෙවි කෙනෙක්වත්? ඔය එයාට බැරිද දන්නේ අපේ හිතේ තියෙන දේවල් ඉෂ්ට සිද්ධ කරන්න මේ වෙනස් කරන්න වගේ. අනේ මේ හෝතම්බු. අයියා නායක මුත්තට හැම මුකුත් කියන්න එපා. විහිළු නෙමෙයිනේ. මේ මං යනවා මීට පස්සේ වාට කැලෑ මහත්තයාගෙන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මොකද මම්ම යාට ගිහිලා කියන්නම් එයා ගෙන අපු යෝජනාවට මම කැමති නැහැ කියලා හරිද මේ මං යනවා මේ විලේජික උඹඩකි මේ ඉන්න මේක මේක තියාගන්න ඉන්දු මේ මොකදද මේ මං අර එහෙම කියනවටද නෑ නෑ अरे वया किए पु मुखादो ये नुगरुक गावे टा गिहिला मैं रुपियाल का पहिए कासी है पांडुरा की दिए टा गैटा गहाला मागे हिते हिते ये न बलापोर तो सेहरा मिस्टर सिद्धे बैन ने किएला वाह इन्नो प्रार्थना वक करानो ने मले अभी वयस
තලත්තානි වෙච්චි. ඔය දැන් ඉන්න නාඹ වාගේ ශරීරයෙන් වැඩ ගන්න කාලේ නෙමෙයි අපි ඉන්නේ. ඔය ශාන්ති මේ දරු ඉඳනේ මේ සීන් කෝන් වලට පැටලෙන්නේ. ගුජීතයි නේද කි? ආ මේ කොහෙද කෙල්ලේ උඹ යන්නේ හදන්නේ මේ සුම්බර බඳගෙන සුම්බර සුම්බර නැහි හේ මේ ස්කාෆ් හේ ස්කාෆ් මේ අර තුවාලේ තියෙනවනි තින් දැක්කොත් කැතනේ සමායි ස්කාෆ් එකක් බඳගත්තා මේ මේ මොන කාප්පයක් හරි කමන්නේ එළියට බයින්ද බෑ ගේ ඇතුළට ලයිට බා මොනේ පිතාජී මේ මට ගෙදර ඉන්න කම්මැලි මං එළියට ගිහින් ඉක්මනට එන්නම්කෝ කිව්වා මාපන් ගෙට බලන්න गिनीपुर අපි හොඳ සී කල්පනාවෙන් වැඩ කරන්න ඕන. කවදා තාන්දෝල් නැති කරගන්න නෑ තුන්. උස්කේ බල් කෙලිනා ෂී. රාණියනෝ. ෂුවර් එකටම වක්කරි බංගලාවේ ෂීන් කෝන්නේ දැනගෙන දුම්මල වරුම අතට අරගෙන එන්නේ. දෙමු හැක්ට් එකක්. මොකද අතපය කැඩිලාද? පෝ වේදනා සංසාරේ. ඔයලත් මේ පොඩි උන් වගේනේ වැඩ කරන්නේ. ඔය ශාන්ති. මං හිතුවා ඈ කන් දෙකට ඇබ ස්පොට් කරගන්න වෙයි කියලා. මේ මලයා. මට නම් මේක මහා ආන්දෝලනයක්. किसी दिया तेरे ने देंगो ये बेबी आम तमाई खेला है मानते हैं ठाकरे टिकिरिया वांगा तो बोले इतने कुटे आरा माले है क्या हैप्पी चे नोएल एक आउ गया अप्पा अने मंदन ने मटमे वा किसी दिया तेरे ने मामा माले तीन दो मुकाते तीन මම කෙල්ලත් එක්ක ගමට යන්න තීන්දුව කළා. ඔය මගුල් වලින් ඇති වැඩක් නෑ මලයා. මේක ඇත්තමයි මහා ආන්දෝලනයක්. එම්බියා ගමට යන්න තීන්දුව කළා. වැත්තමද? ආයි මම තීන්දුවක් ගත්තොත් ඒක දෙකක් නෑ මලයා. මම ගමට යන එක යනවමයි කෙල්ලත් අරගෙන. ඔය ශාන්ති एकनं अभी डांट दूल ने अवस्था ओह मैं इंदे वो यह होरावा के कामरे के रिंग गांडा देना मित्र डिगाना टला ऐ यानी मारे ला मैं वो यह काउ दे मार्टा ओह प्रश्न करन मैं वाल पर ने मैं होंडे මං එක දවසක උටට කියලා තියෙනවා මේ හිතර වහල් වෙලා වැඩ කරන්න ගිහිල්ලා අන්තිමට අමාරු වැටෙන්න එපා කියලා. දැන් මට නරකින් හරි මේක ඔයාලට කියන්න සිද්ධ වෙනවා පුතේ. අනේ අපේ ඔයා ඔයාගේ වැඩක් බලා ගන්නවද? මේ අපිත් හොඳට වැඩ දන්නවා හොඳේ. මට ඇත්ත කියන්න. ඇයි අර නතර නම් කිරි තඩි බලන්න ගියේ? එයි යන්නේ. ෂු. නතර නංගි. කවදදන් දන්නේ නැහැ නෑකන් ඇති උනේ. මේ දැන් ඔහෙත් ඒගොල්ලගේ පැත්තරන්ද කතා කරන්නේද මේ මේ පොට වරද්ද ගන්න එපා හොඳේ මං කතා කරන්නේ තඹරවිල බංගලාවේ පැත්ත අරගෙන ඔයා කරන මේ අසමජ්ජාති වැඩ වලින් අන්තිමට වද විඳින්න වෙලා තියෙන අපේ නොයෙල් අයියට එයි යන්නේ what තාතර මොකද ඇති වුණාද මං පනිස් කෙලේ නතර නැගිට මොකද මොකද එයා මගේ හැංගීම් එක සෙල්ලම් කළා අනුහස් වෙන කවුරුත් නෙමෙයි ඔයා යෝගේ හැංගීමක සෙල්ලම් කරන්නේ. ඒකයි මේ හැම දෙයක් මුනේ. මා මේ මොනවද ඔගොල්ලෝ මේ කියවන්නේ? මේ
අනුහස් පුතේ ඔයා කරපු වැඩ කෙලවර වුණේ අර සොයිසකාරිය අපේ නොයෙල්ලියට ගහන්න ඇවිල්ලා තව පුට්ටින් දෙයනේ අපේ නොයෙල්ලිය ගෙදර එන්නේ එම්බාම් කරලා කොළවරි බොක්ස් එකක් ඇතුලේ සෙනරත් කඩකෙලිච්ච කතා කියන්න එපා මම කියන්නේ බොරුද අයියෝ බැරි වෙලාවක සොයිසයියගේ අතේ කිරිච්චියක් තිබුණා ඇන්න නේද ඈ මම ඇත්තද නේ කියන්නේ ආ උන් ඇවිල්ලා අපේ තාත්තට පාඩ දෙමද මම්මා මේක බ්ලේෂින් අතාරින්නේ මම බලා ගන්නකෝ මේ වෙච්ච දේ වෙලා ඉවරයි නතාරගේ ඔළුව පිටියේ වෙදලා තුවාල උනා දෙමව්පිය හැටියට මේ මිනිස්සු කෑ ගහන එක සාධාරණයි හරි ඉතින් මේ ප්‍රශ්නේ උන්ට මාත් විසඳ ගන්න තිබුණානේ මොකද තාත්තට දෙක මේ ප්‍රශ්නේ විසඳ ගන්න ගියේ මේ දරුවෝ වැරදි කරපුවාම ඒවට මූණ දෙන්න වෙන්නේ දෙමව්පියන්ට තාත්තන කියන්නේ මේක මේ විදිහට හරි විවරච්ච කොහොඳයි කියලා දෙමව්පියෝ බලන්නේ ඒගොල්ලෝ මැරිලා හරි ඒගොල්ලන්ගේ දරුවට හොදක් කරන්නේ අනුහස් ඔහත් දැන්වත් ඔයාගේ ජීවිතය ගැන බුද්ධිමත්ව හිතලා තීරණ ගන්න ඒක කාටත් හොඳයි මම I'm sorry mom I'm really sorry उपराजनी බයදන් හිටිය විදිය හොඳටම හොඳයි. අප්පච්චි මට නම් දුක මේ මෙච්චර කල් ඉගෙන ගත්තේ වා අතරමඟ නතර කරන්න වෙන එකට. ඒක නම් ඇත්ත තමයි. ඒ වුණත් පුතේ දැන් මේ වෙන ආන්දෝලන වල හැකියට අපිට තවත් මෙහෙ ඉන්න බෑනේ. හොඳම දේ තමයි ගමට යන එක. බලාත්‍යයන් කෝ ගමේ යන්න. අපි හෙටම යමු. विरुद्ध මේ මුතු බණ්ඩා තීන්දුවක් ගත්තොත් ඉතින් ගත්තම තමයි. හැබැයි ඔන්න ආයි මෙහෙ පස්පා ගන්න ඉඳලා හිටලවත් බලා බලන්න එන එකට විතරයි. අනේ මට ටිකිලි කිල්ල යනවා කියලා කිව්වහමත් හිතට මොකද වගේ. සුදි මොකද ना गो मे के लगे अगर हाथ लगन उन्होंने මේ උඩින් මේ තුවාලෙට බේත් දැම්මට යටින් පැහැවලද දන්නේ නැහෙනි මේ බැලි කැටයක් හිටලත් දන්නේ නැහැ හැබැයි එහෙමනම් ඉතින් මහා ආන්දෝලනයක් මේක කපන්න නැතුව හොඳ කරන්න බෑ අපෝ වේදනා සංසාරේ දරුවගේ නළල කපන්න කොටන්න අනේ දෙයනේ අනේ මේ එතකොට එම්බි මම කැලලෙ හිටියේනේ मेरा सुंदर फेस आने भगवान क्या ले लगना पुड्डा कीटी थमाई ना गो मैं
දුවේ උඹ බය නැතුව ඊටපස්ස මං ගමට ගියාම කැලල මැකෙන්න මං හොඳ බේත් තෙල් කුප්පියක් එවන්නම්බට ඈ මේලා සින්දගේ මන්නේ හේ මේලා සින්දගේ මන්නේ අනේ මාජී මේ ගුටි කාපු එක කමන්නේ නැහැ කියමුකෝ කැලලක් ගෙඩියොත් නේ ඒ මන්න ජීවත් වෙලා වැඩක් නැහැ අනේ මාජී මේලා සුන්දර ෆේසේ अम्मे मुको मेलिट मिला करने अमर सनीप ने दे नहीं नहीं मट्टैती असनीप याक नहीं ये उन आटी थी मट्ट बाया ही ये मुको दे अपने रे पार्टी वाले की हिला नहीं देगी अलग मैं वेच्चा देवाल वाले आलू याट गिनी पुपुरु थामा तीये ना ये वैंग वाला पिच्चे के लो मट्ट बाया ही पुते අම්මෝ කියන්නේ අනෝස්ගේ නතාලගේ ප්‍රශ්න ගැනද? සොයිස අයියා ගිහිල්ලා නොයෙල් මහත්තයත් එක්ක හැප්පිලා. එම්බී අයියා ටිකිරි ළමයාවත් ලෑස්ති කරගෙන ගමේ යන්න හදනවා. අනේ මන් දන්නේ නැහැ ඉතින් ඉස්සරහට මොනවෙන් මොනව වෙයිද කියලා. හරි හරි හරි. දැන් අම්මා මට කියන්නේ මට ඕවට මැදිහත් වෙන්න එපා කියලානේ. පුතේ කිය ගියත් කමක් නෑ අපි කොහෙන් හරි ගයක් ගන්න ඕනේ අපේ පරණගේ හදනක. ඔයා එක තැනකයි මං එක තැනකයි හිටියා හොඳටම ඇති. ඉතින් අම්මේ මේ හදිසියම මං කියන්නේ අපි දැම්මම රාල් නැන්දල. ඔයා උගත් කියලා මං හොඳටම දන්නවා. ඒ වුණාට මේ රටේ ලෝකෙ සිද්ධ වෙන දේවල් ගැන ඔයාට වැඩිය මං හොඳට දන්නවා. මම යනවා. ඔව්. යම් මං එළව. නෑ නෑ ඕන්නෑ මට මේ ටික පයින් ගිය හැකි මං කියපු දේවල් කල්පනා කරලා හොඳට වැඩ කරගෙන ඉන්න ඕනේ තේරුණානේ මං ගිහිල්ලා එන්න හරි අම්මි සරණයි බත්තම්බා අඬ ගහනා විට මගේ පුතු නැතුවා එන දවගේ කවට කමට උගේ සිනා නැතුවා ගේ පාළුයි හිත පාළුයි දුක්ගින්දර හිඳුවා කොහේ ගියාද කන්න වරෙන් මගේ රත්රන් කොළුවා එම් පැටවුනම් එක සීරුවට ඇවිත් කෑම ටික කන රට රාජ්‍යවල ගිය මගේ ලේම් පුතා තාම නෑ දේවල් දෙවියනි කවුද බුල මේ උලලේනි ලලිත මැඩම් ඉන්නවද නෝනා ආ ළමයෝ මේ मैडम गे ऐतुले भी आया मैं करने वां मटे ओयला में आ होंदूट देखला पुरुदूई आइन सेनरात लामे ओ सेनरात लामे ओ मैं हाँ बना मैं आने मैं यहाँ पे उमानंगी में मागे अम्मी मैं के सिन्ने के आइन गुनाह डे पासी वात तभी देख के नहीं नहीं මොකෝමේ උජාරුවට සාරි බාරියම ගහගෙන කොහෙවත් නෙමෙයි ඔයාමයාගේ බාරි හම්බ වෙන්න ඇවිල්ලා තියෙන්නේ ඈ මං ඒත් බැලුවා මේ මානව විද්‍යුත් රට ඉන්නේගේ මෙයා මොකෝ මේ පැත්තේ කියලා මේ ඔයා මොකද අපි ලලීව හොයන්නේ දන්නවද මං දැන් කසාද වැඳලා ඉන්නේ මං දන්නවා සෙනරත් අයියේ ඔය බැඳිල්ලෙන් තමයි මමත් මට්ටු උනේ මට්ටුණා නෙමේ දෙම්මියා ඉස්සරහට ඇරිය කෙට්ටු වෙලා එయ్యනේ මැගසින් එක නතර වුණාට පස්සේ මං කසාද වැන්දා අන්තිමේදී කසාද බඳපු මිනිහා මාව දාලා ගියා මැරෙන්න නැතුව කෙට්ටු වෙලා ඉන්න එකත් ලොකු දෙයක් අයියේ එහෙනම් ෂුවර් එකටම මෙයා ඉන්න ඇත්තේ අපි ලලීගෙන් උදව්වක් ඉල්ලගෙන එයාගේ මහිලා සමිතියේ දැනටමත් මං මහිලා සමිතියේ වැඩසෙන්රත් අයියේ මහිලා සමිතිය තමයි මට ජීවත් වෙන්න ශක්තිය දුන්නේ දෙවල් දෙවියනි ඈ ළමයෝ ඔය සමිතියේ වැඩි හරියක් මේ ඉන්නේ
කසාද කඩාගත්තු ගෑනුයි කසාද කඩා ගන්න හදන ගෑනුයිද ඈ අනේ මේ සුකලැන්ටි පොඩක් කටවහගෙන ඉන්නවද මේ ජනතරක කටවහගෙන යන්න ඉදින් මෙතනින් උමා මොකෝ මේ උදේ පන්දර මැඩම් මේ බලන්න මැඩම් ප්‍රියුද්ද කොරින් මැඩම්ලා කරන වැඩ එයානේ මොකද කරලා තියෙන්නේ ඈ සභාපතිකමට සුදුසුද ස්ත්‍රීන්ට සමතන දීමට විරුද්ධව පංකජ පරාක්‍රමගේ දියණිය මහිලා සමිතියට විමුක්තියක් දෙයිද? ඒ සභාපතිකමට සුදුසුද? සමාජිකාවනි මදක් ඉවසන්න අනේ දෙයියනේ. ඇයිසන්ත මොන කුණු පලියක්ද මේ? ඒ විතරක් නෙවෙයි මැඩම්. මැඩම් යන්න හිටපු රැස්වීම කැන්සල් වෙලා. ඒ මදි වට ඒකේ මුලසුනට ගිහිල්ලා තියෙන කොරින් මැඩම්. මේ අනේ ඇත්තටම ওই mantri ගෑණි මට ඕකින මොනව කරත් හිටවා දින්නේ. යකෝ මගේ සභාපතිකමට තට්ටු කරන්නද මේකේ මොනව වෙලාද? හිටහංකෝ මං ඕකිට හොඳ වැඩක් කරනවා. තරා යාදෙන්න හිතනි වාඩන හැටි ආ මුතු බණ්ඩ පරකුමුන්නේ උදේ පාන්දරම සක්මනේ වගේ මම මේ කෙලිත් එක්ක බංගලාව පැත්තේ යන්නයි කියලා ආවේ බංගලාවට යනවා මේ පඩුමලු තුස්සගෙන මොකද විවාහ වෙන්නත් ඉස්සර වෙලා ටිකිරිව බංගලාව නවත්තලා යන්නද නෑ 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 ඒ මාන්දෝලනයක් නෙමෙයි අපි මේ ගමේ යනවයි කියලා කියලා යණ්ඩයි ආවේ. ඇයි මුතු බණ්ඩේ? හිම් මණිකට අසනීපයක් වද්ද? අනේ නෑ කැලෑ මහත්තයා. අපි මේ ගමේ යන්නේ ආයෙත් එන්න නෙමෙයි. මොනවද මේ දොඩවන්නේ? පිස්සු හැදිලාද? නෑ මහත්තයෝ. අපි දැන් ඉතින් මෙහාට වෙලා සෑහෙන කාලයක් වුණානේ. අපේ මායියත් ඒ හැටි මනාප නැහැ මායි කෙල්ලයි මෙහාට පළපදියම් වෙලා ඉන්නවට මුසාවාද දැන්ද තමසෙට සෙනෙහ දන්නුනේ ඇත්ත කියනෝ අප්පච්චි ඔකට ඔය හැටි තරහා ගන්න කාරි නැහැ කේන්ති නුගෙන පුළුවන්ද විද්‍යා දදාති විනය මේ කෙල්ලගේ අධ්‍යාපනය නතර කරලා විවාහ තීන්දුවත් කඩාකප්පල් කරලා ඉන්දු ඔය කසාද තේඳුව තමයි අපච්චට පරහට හිටියේ අන්තිමට උනේ මගේ ඉගෙනීමත් කඩා කප්පල් වෙච්ච එක මුතු බණ්ඩා මේක දැන් මහා ආන්දෝලනයක් වෙලා වුණේ තමුන්නෑගේ මුණුපුරා අපේ කෙල්ලට අකමැති වෙලා වෙන වෙන දේවල් වල පැටලිලාලු ඒ වැන් වෙන යුද්ධ වලට පැටලෙන්නත් ඉතින් අපේ මෑත්තෝනේ ඒකයි මේ ඉතින් අපි උන්නේ අපේ ගම් රටවල් වලට වෙලා බොහොම සමගියෙන් සමාදානෙන් ජීවත් වෙච්ච මිනිස්සු. අපි කොහොමඩවත් කැමති නෑ මේ ආන්දෝලන වල පැටලෙන්න. ඉතින් මේ නොහොඳ නෝක්කඩු නොවි අපිට යන්න අවසර දෙනවා නම් ඒ හොඳටම ඇති. එහෙනම් උඹලා තීරණ අරගෙන නේද? පලයන් යන්නේ. ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතේ කිව්වලු මේ ටයිල් කරන්න නෙමෙයි ඉස්සෙල්ලා ඔය නයතුරුස් ටික ගේවල දාන්න බලාපල්ලා රානි 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 ඔය ඉඳන් කෑ ගහ නැතු මෙහාට ඇවිත් කියනමකෝ මාල් සීන් කෝණේක මේ ආයුධ මල්ලි ටිකිරි ලියාගේ ගවුම දැන් කොහොමද මේක දෙන්නේ හානේ වැලේ තියනවා දැකලා මමයි යෝක ඔරෙම්ම ඔයාගේ මල්ලට දැම්මේ ඒකේ අරයන්ඩ කලින් ඊම කොටද මගේ කොලෝරි බොක්ස් පීදන්නද මේ ගවුමේ හනේ නේ ඒකේ මතක් වෙන්න මං ඕක අරන් තියාගත්තේ යන්නන් නැන්දම් මේ කියලා කියනකොට මගේ පපුව හොස් ගාලා ගියායි
මේతిక කාලෙට ඒකි මගේම දරුවෙක් වුණා. ඉතින් ඒකි දැන් ඕන් නොවෙන්නම ගියා. ඒකි ගියේ ෆුල් අප්සෙට් එකේ. දැක්කනේ අඬපු ඇති. රාණී සුදු අපේ කිල්ලොත් අපි කවදරි දාලා යනවා. ඔක ගණන් ගන්න එපා. අනේ එම්වි අයියත් ගියා. සහෝදරෙක් වගේ තිබුණා. මේ ගෙදර පිරිලා ඉතිරිලා තිබුණ ගතිය දැන් ඉතින් නැහැ. මේක දැන් ඉතින් සෝම් පොලක් වගේ වුණා. මට වාවන්නේ නැහැ. අනේ මන් දන්නේ මේවා ගෙවල්ද මාලිගාවල්ද කියලා. මේ මදිවට අර මණි කී මණි අනේ මන් දන්නේ අනේ හනිච්ච. මට නම් තේරෙන්නේ නැහැ. මුණවාසේ පාලිය උඹ තනියම දොඩවන්නේ. මොකද බං සීපාලි ඈ? මෙන්ටල් අප්සෙට් සීන් කෝණයක් කියලාද? මෙන්ටල් අප්සෙට් යන්නේ සොයිසයියේ ගෙවල් කුලී වල ගණන් ඇහුවාමනේ. කුලී ගෙවල් හොයන්න? ඒ කාටද සීපාලි? කාටවත් නෙමේ රාණියක්ගේ මටයි පුතාටයි. අනිත් එක ඉතින් හැමදාමත් අපි මෙහි වැටලා ඉන්න එක හරි නෑනේ. බංගලාවෙන් කසාදෙ ඒක වෙන්න ඇති එනා ඕ සාන්ති හැම කාටම ඉඳ වාලක් දීපු අපි දෙන්නව දාලා මේ වාලයට තනි කරලා උන් යන්න යනවා කමන්නේ සුදු ඔයාට මම ඉන්නවා මට ඔයා ඉන්නවා මන් තන්නේ වෙලා මන් අපච්චි අපච්චි කෑ ගහන්නේ පාලලි ඔයාගේ කටේ සද්දේ කුලකට තේ වයසක මිනිස්සු විසි වෙලා වැටි මේ සෙනේ ඔය පොඩ කඩවර පෙත්ත කරලා ඉන්න අපච්චි අද මට මේක දෙකින්ක බේර ගන්න ඕනේ පොඩක් හදන්න පොඩක් ඉන්නක කඩ වහගෙන හා මොකක් ගැන අපච්චි මේ මොනවද ලියලා තියෙන්නේ එදා මම සභාපතිනිය වෙලා ගෙදර ආපු දවසේ දොඩොප්පුවා මෙන්න මේ පත්තරේ නැති ලිව්වද මේ බලන්න මේ මහලොකු පංකජ පරාක්‍රම මන් දැන් පැරගම තමරවිල යන නමින් පොත් ලිව්වට තාම පත්තරේට ලියන්නේ පංකජ පරාක්‍රම කියලා අපච්චි මේ පංකජ බයිනම් ගොංකජ ඔය දෙන්නම එක්කෙනෙක් කියලා දැන් හැමෝම දන්නවා මොනවද මේ පත්තරේ ලියලා තියෙන්නේ ස්ත්‍රීන්ට ලැබිය යුත්තේ සමතන නමේ නිසිතන මොකද්ද පුරාණ මාතෘ මූලික සමාජවල ඉඳන් එතන ආසියාතික ස්ත්‍රියට තාම ලැබෙනවා අප්පච්චි මේ තව හොඳට මේ පත්තරේ ලියලා තියෙන්නේ සමතන ඉල්ලා සටන් කරන අය කරන්නේ හරියට බටහිර ස්ත්‍රීවාදී කතිකාවලදී මේසවලින් වැටෙන කුණු ඉදුල් කනවා වගේ වැඩක් කියලා අප්පච්චිට නම් ඉතින් hina අපි මේ සටන් කරන්නේ ස්ත්‍රීන්ට සමතන ලබා ගන්න ඔයා මේ එක එක දේවල් පත්තර වල ලියන්නේ නැතුව ගෙදරට වෙලා කකාපිපි හිටියන ඉවරනේ අයියෝ බොරුවට මහා ලොකුවට ලෝකයට පේන්න අපේ අපච්චි කියලා අපච්චි අපච්චිව ගණන් ගන්න එපා අපච්චි දන්නවනේ චූටි කැහැටි ස
සෙන්රක් කලවලා දාන අර පින්තූරේ අනේ පොරුවට නෙමෙයි පරකුම්ස පරකුම්සට කවුරු නැතත් මේ සෙන්රත් ඉන්නවා දුක් වෙන්න එපා පරකුම්ස නීලලි ඔක්ක බෑවෙන් මක බෑවෙන් මං පෙන්නන්නම් මක බෑවෙලා නැහැටි टिकिरी मित्र मनीस बस की अनपुर का मैंने वतर बोत अम्मड़ता पारसल बैग की दिंड अपच्ची मेन मित्र सलोगे तीनों अम्मड़ की आने मं अवित्या निर्वाहिकल बस कत्मी तिन्न विलाती इक गल की एक महापुदुम आंदोलन लोकपुति गमी बनगण आवट मगे हितर मुखो देने अच्छी महापुदुम सांका මං කොහමද නම් ගියේ එන්නේ මං ඉක්මනට වැච්චාන්න එන්නම්කො ඉතින් ඇදක් පළුද්දක් නැතුව මේ ගමන යන්න ආපු එකේ ආපහු ඇරෙන්න හොඳ නෑනේ පුතේ එහෙමනම් අපි ගිහිල්ලා එන්නම් අප්පච්චි හිතනව නම් ඉතින් යන්න බෑමයි කියලා නැවතුණාට කාරියන්නේ මේ මුතු බණ්ඩා තීන්දුවක් ගත්තොත් ආයේ ඒක වෙනස් කරන්නේ නෑ ලොකු පුතේ මේ पिस्सु विकार කරුණාකර නතර වෙන්න. Are you crazy? ඉන්දු. හයිරම් පෙන්නල මම නවත්තන්නද හදන්නේ. මේ දැන් නම් කොහමටවත් හැරෙන්න බෑ. මට තියෙන දුක මේ ගණගත් දේවල් අතරමඟ නවත්තන්න වෙච්ච එකට. ඒකට කමක් නෑ. ඔයා හොඳට ඉගෙන ගන්නකෝ. මාරලල්. මේ ටිකිරි. තමුසේ හදන්නේ මගේ ජීවිතේට අරමුණක් එලියක් දීලා. තමුසේ අඳුරට යන්න. हाँ, टेल मी, मैं वो विकार है वैरनांग कराने पा, अरे, कुदे मामू ये तमसे वाके वो नीला लला दाना सास्तर नान दाने ने, वो माशल्ला आज दाने, अबे, वो तो पुल्ला करान ताड़ी बाला नवतगा नेटना मंद दानो। हाँ, मैं ये वटनांग इतना वेला आई हूँ दे, मैं तो ना फच्ची आई अंडी देन्ना मिन्ना अपे सीया मे वेला गुडा दुखिंग ये वाले अनाट वादी सीया अभीट वगेम वाला गुडा कादर अब ओगोल्ला कर्ण वेडेनिसा अपे सीया असने पेलाट मनोहारी उनोत एक वकी मोगल कांडो अरे मरना है समझ गया तू कितना गोंगी रिकिया को कथा
ඔය කැලලා අවුරුද්දක් දෙකක් තිබිලා මැකිලා යයි ළමයෝ කෙල්ලෙක් වුණාම වැඩිය බලන්න ඕනේ තමුගේ චරිතෙට වෙන කැලලක් ගැන මාජි මේ ප්ලාස්ටික් සර්ජරි එකක් කරගන්න පුළුවා ඒත් ඉතින් සල්ලි නැහිනේ මේ මාජි හැබැයි මේ අවුරුදු දෙක තුනක් නම් මේ කැලලත් එක්ක නම් ජීවත් වෙන්න බෑ කොහොම උඹ කන්නාඩි ඉස්සරහට වෙලා විශ්වෝප වේවි නොකනෝබී හිටියම් මැරලා යයි තමයි සුද්ධි උඹ දැන්වත් තේරුම් ගනි මෙච්චර හරියක් වෙලත් බලාපන් බේබියා ආවද උඹ ගැන ඩිංගක් හරි හොයලා බලන්න අඩු ගානේ ටෙලිෆෝන් කෝල් එක ඔව් එයා මගෙන් පලිගත්තයි කියලා හිතාගෙන ඉන්නේ මං අල්ල ගන්නම්කො මාජි දන්නවද මේවට නඩු දාන්න පුළුවන් මර සුද්ධර මූණ බොලිවුඩ් වල හැම නළු නිලියෙක්ම තමන්ගේ හැම පාර්ට්ස් එකක්ම ඉන්ෂුරන්ස් කරලා තියෙන ලොකු ගණන් වලට ලොකු වන්දියක් ගන්න පුළුවන් මාජි දන්නේ නැහනේ මේ අපි ඕක කොහොම හරි හොඳ කරගමු ඔය කැලල බැලලා පස්සේ මකා ගන්න බැරිය වැරද්ද තියාගෙන අතේ පලිගන්න හදනව හැම නෙමෙයි උඹෝ දැන් යමන් මේ මාජි අන්න අතන ලර්ක කෙනෙක් මොනවද බෙදනවා මේ නිකන් දෙන එකට මම තරන් ගෙන්න. ඒ නිකන් දෙනවා කිව්වත් ඔබට වසුරු ගොඩක් උනක් කමන්නේ. මොකද්ද? මොනවා හරි විකුණන්න හදනවද නැති? ප්‍රචණ්ඩත්වයට, හිංසනයට, අසවරයට ලක්ව නීතිමය පියවරයක් ගත නොහැකිව අසරණ වූ කාන්තාවන්ට නීතියේ ආධාර. කාන්තාවනි, නීති ඉදිරියේ ඔබට සාධාරණ සලසන්න අපි සූදානම්. ඒ කියන්නේ ඔය නඩුව බෝල්ට එහෙම උදව් කරනවා කියන එකද? මෙන්න මාජි වැඩේ. මට පුළුවන් මේගොල්ලන්ගේ උදව්වෙන් අර දුෂ්මන්ලට එරෙහිව නඩුවක් දාලා ලොකු වන්දියක් ගන්න. සමජ් ගයා. මේ කවුද මේ සුද සුද්ධි? සුභග මහිලා සමිතිය. මේ ඔය සුභග්ගේ උඹට අභග්ගයක් වෙන්නයි යන්නේ ඔන්න. ඔබ දන්නේ නැද්ද ඔය ඕකේ සභාපතිනි නලිතලෝනේනේ. යතුරුහිලට අපච්චි බිහිල්ලනේ ටොක්ක කනි දන්නවනේ අපච්චි තරම පුංචි කාලේ ඇලපු ටොකු මේ අපච්චි ටොකු අනිනුවත් මේක ඇතුළේ ජීවත් වෙලා ඉන්නවද කවුද දන්නේ පොඩි චූටිගේ කතා අහලා මේ චූටේ කටනම් කටක් නෙමෙයි වක්කඩක් බෝක්කුවක් වසුර බහින කානුවක් මේ ඒ වුණත් ඉතින් ওই වගේ ඕන කතාවක් ඇහුවා කියලා මේ දොරවල් වහගෙන ඉන්න ඕනේ නේද දෙයිනේ කෙනෙක්ගේ හිතරි දෙන්න එක වචනයක් කවුරුර කිව්වොත් ඇති පොඩක් ඉන්නකෝ මම මේ අතුරින් හරි ඇරලා බලන්න ඔලේ බෑපොඩි මේ මේ වයිම තරන්නේ අනිතක ඉතින් ඇරුණත් අපි කොහොමද දන්නේ අප්පච්චි ඇතුලෙන් දොරගලු දාගෙන ඉන්නවද කියලා එහෙම නැත්නම් ඉතින් අරින්න බෑනේ එහෙනම් ගින් දොර කඩන්න තමයි වෙන්නේ අයියෝ මාසෙන් හිටියනම් ඔය දොර ගලවන්නේ තනි අතින් අනේ මේ මාසෙන් තනි අතින් මේ දොර ගැලවුවොත් අප්පච්චි ගලවයි මාසෙන්ගේ දත් කුට්ටම දන්නවනේ අප්පච්චිට මාසෙන්ව පේන්න බෑ හරි වාහනයක් ආව නේද මම හිතන්නේ අනුහස් වෙන්න ඕනේ අනුහස් अनुहस पुते अने एक मिनट एन को पुते ओ यार खटा का तो रोन ऐ मुकुल दें गामी आने में क्या लगी आने थे आप हो गए अपाचिंग की ये खर खड़ा करने आने थे को खेला है मात या काम बड़े असनी पे आकर द අප්පච්චිට මේ අසනීපෙ අපිට පේන්නේ නැද්ද? කාමරේ ඇතුළට දොරලොක් කරගෙන ඉන්නවා. එළියට එන්නේ නැතුව. අනේ ළමයෝ. අප්පච්චි අපිට කතරහින් ඉන්නේ. එහෙනම් අපි කතා කරාට එළියට එන්නේ නැහැ. ඔය ළමයා පොඩ්ඩක් කතා කරලා බලන්නකෝ. ඔය ළමයා කතා කරොත් අප්පච්චි. ප්‍රශ්නයක් වුණාම දොරගලු වහගෙන ඇතුළට වෙලා ඉන්නකට වඩා ශ්‍රේෂ්ඨයි එළියට ඇවිල්ලා මේ ප්‍රශ්නේ විසඳන එක. කැලෑ මහත්තයා කියනකොට එකක්, කරනකොට තව එකක්. කැලෑ මහත්තයා දොර අරින්න අපි ගමේ යන්නේ මේ ළමයෝ අප්පච්චි ඔය දොර වහගෙන ඉන්නේ ඔය ළමයි යන දුකට නෙමෙයි චූටියක තරහට
अटे मिनसत्ला नहदुनु खटक गैना दुखन वाट वैदिय मन दुखने मैं तो गमे आने कट दंबला माव दमला याने नहनी नहीं कहला महत्व कुछ मने प्रश्न ही बेम विषण देनो कामरे भागनी नहीं कर श्रेष्ठ यादिन हितनी वाले नहटी गाल तू पोस्टर मंगा ले वगैरह को कोबल 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 रूकड़े सभापति नहीं है गेदर आया हूँ को कहो तीन और आ मैं यहाँ का तेरा तीनों नहीं मैं किया लती है नहीं पिया ऐसे नम दिया नहीं है कैसे द हनी अत्ते तो उमा या को मुम्मे हाथा ने मावा गेदर या वान्ना मनी और इन मिसला ये थी इंडिया का तारीन ना मिस ये के तमाम में मिला थी बाय ना तो ऑफिस के लंगर पे ले पोस्टर गाय देना था ओ मामा दान्ना मा को हम आती तुम वो गैन यार मंत्री के पावर कराने में तेरे वैध कराने है भाई तुम वहाँ बालानों को मामा तुम्हें का लेसी अंगारी ने मां बालानो को मां हैप्पी नक वगे ओकुंगे पन्ना पन्ना पाली गाने मोनोवा करत कमक ने के गहन ने पा मी वटे पिटे मिनिस इन मा अने मैं निका ओया के गहन तो इनु मा वटे पिटे मिनिस मोनो को मा अपिटे तीन रुदा मोकद ए उनाट मिस ओय विदिर के गहन कोट ए मिनिस हितना मे कियन कारणा ऐत्त कियला अनित एक एक महिला संगमितत लज्जावक सभापति नु विदिर के गहन कोट अने मे उमा मट उदव करन्ना वना ओया मट उदव करन्न नत्ता मेतनी खटवहगने यन्न එතක මේ මට ඕනේ ප්‍රයිවට් සෙක්‍රටරි කෙනෙක් මිසක උපදේශිකාවක් නෙමෙයි මිසිස් ලලිතා තඹරවිල මම අර තූර්යා මැගසින් එකේ වැඩ කරපු පරණ උමා නෙවෙයි අපි වැඩ කරන නම් ප්‍රොෆෙෂනල් විදිහට වැඩ කරමු නැත්තම් මම යනවා තමයි මතක තියාගන්න මම සුභග මහිලා සමිතියේ පරණ නිත්‍ය සමාජිකාවක් ඔයාටත් කලින් හරි හරි ඉතින් උමා ඕකට ඉතින් ඔච්චර කේන්ති ගන්න එපා ඉතින් ඒකනේ මම තමුන් ඔමේ මගේ වැඩවලට උදව් කරන්න යොදාගත්තේ ඒ නිසාම තමයි මම මිස්ටර් උදව් කරන්නේ විශේෂයෙන්ම මානවීගේ පුංචි නිසා. හැබැයි මතක තියාගන්න මහිලා සංගමයට අවනම්බුවක් කියලා වැඩක් කළොත් එහෙම මමත් මෙතන නැහැ කියලා. උමා මේ අර අපේ සෙනෙයි මිනිකා කයිනේ දර පෝස්ටර් වගේක් අතේ තියාගෙන ඉන්නේ. ඕනේ. මේ එතකොට මේ මිනිසුද නැද්ද මේ පෝස්ටර් ගහන්නේ අපිට? මන් දන්නේ. මොකද අනේවා මාදිහා කණ්ඩ වගේ බලන්නේ. මේ බලන්නකො හන්දිය ඔයාට විරුද්ධව මඩ පෝස්ටර් ගහලා. මේ අයියෝ. अरे जानस्टन ने कितने ला अरे आप को पूरे स्पोर्ट्स के चे पोटरी गालो गालो इन्ने कोटे थमाई सिंड्रेट मालिया एंटर हुनी अने मैं आप इतने दिन वादे गालो गालो हिटिया डालो गालो हिटिया तो किया ला दांगी तो मैं आठ कोमा रास्ता बकुत नया ने कोमा तो तिंगो ए पोस्टर आले विल्ला थोंडा रास्ता बत थमाई अनिते की तिंगो ए मंत्री के नोना के पत्र उदाऊ कराने एक आती दिवासियाक ने ओ शांति මේ කුජිත ටොක්ස් දෙන්නේ පරිද ඈ අනුහස් බේබි අපේ සුද්ධිට දාපු කේස් එකට අප්සෙට් තමයි ඒත් මේ වගේ දේවල් දැක දැක පස්ස ගන්න බෑනේ හෙල්ප් එක දින්දාවේ ඒ ඉතින් අපි ගොම් කම තමයි සොයිසයියේ මොකක්දනේ ඔයාලේ කරපු කැත වැඩි ඔක්කොම ජනමර අමතක කරලා සොයිසයිය ආවේ කොච්චර හොඳ චේතනාවකින්ද එයියනේ අනේ මේ උන්දලාගේ හොඳ චේතනා ඔයා කටවහ ගන්න කොහොම ඔන්න පෝස්ටර් එක දෙන්න මේ මෙන්න මේකත් ඔයා අතේ තියාගෙන ගෙදර යන් අපි. ඉතුරු ටික අපි පස්සේ බලගමු දැන් ඉතින් ගෙදර යන්කෝ. හම් තරබිනු අවුරේ නැසකු තරබින කවද බුධිනාරන් හා ඉස්සර වතුර බීපු කුසල් මුදුන් කොටුව දැන් ජොබ් එකත් එක්ක ෆෘට් ජූස් බොන පරිභෝජන වාදයක් නිසා ඔන්න පටන් ගත්ත මහ ප්‍රාණ කියවන්නේ එහෙම එකක් නෙමෙයි මැට්සන් ඒ ෆිල්ම් එකේ ওই සින්දුව යද්දි බොන්නේ ෆෘට් ජූස් නෙමෙයිනේ ඒකයි ආ එනයිදි මං ගිහලා ඒව අරන් එන්න අරගෙන ඇවිල්ලා අපි දෙන්නම බීලා වෙරි වෙලා මත් වෙලා නෑ නෑ නෑ
මම විහිළුවට කිව්වේ ෆෘට් ජූස් හොඳයි. පාටි එකදී හරිය වරන් තිබුණොත් බලා ගන්න පුළුවන්. මම ඔයාලා මූඩියවත් පාගන්නේ. මාත් විහිළුවට තමයි කිව්වේ. අසිනේ. මම ඔයාලට කියලා තිනවා මේ ලෝකේ පෙරලෙන්න ආවත් ඔය මගේ ඉස්සරහ ඔය වගේ දුකින් ඉන්න එපා කියලා. මේ hina වෙලා ඉන්නේ. මං ආත්මార్థකාමී කියලා හිතන්නේ පාසෙන්. ඔය මගේ ඉස්සරහම දුකෙන් ඉන්නවා මට දරා ගන්න බෑ. හරි හරි. අපි දැන් මාත්‍රිකාව වෙනස් කරමු. මං අලුත් ගයක් හොයනවා. අම්මත් කිව්වා තව වැඩි කාලයක් සොයිස මාමලා ගෙදර ඉන්න බෑ කියලා. ගයක්? නියමයිනේ. එහෙනම් ඉක්මනට මාව මැරි කරලා එහෙට එක්කයි යන්න. හරිද ඒක කරන්න පුළුවන් ඒත් ඉතින් ඔයාගේ සීයාගෙන් අවසර ගන්න වෙනවා ආ ළමයටත් මාව ඉක්මනටම ළඟට ගන්න ඕන වගේ නේ මං ඔයාව ළඟට ගන්න නැතුව වෙන කාව ළඟට ගන්නද මේ පිට තැනක ඉන්නේ හරි වෙනවා අපි දෙන්නම එකතුලා 100ට කියමු අපි මැරේජ් එකක් මං කරන්න කියලා. මොකද ඉතින් අපි යාකිනේ විදිහටම දැන් ඉන්නවනේ. මාත්‍ය දවස වෙනකන් පෙරම් පුරනවා. අපි යන්නේ කැම්පස් යන පරක්කු වෙනවනේ. उदय हिटपुट अनी अवल चूट के वचिट निमें अच्छी दुन वतर वीद्रेला तुंड गुति मंकीवा अद हिटे अन्न के अंकल मानसिक वैद्य प्रश्न छोटी मुखद महालू अच्छी मट वेला चूटी कटभागन दम अच्छी का खुदिंगे आपो अच्छे सीपकरानेरमुष වෙන කිසිම දෙයක් නොකලත් කමක් නැහැ අඩුම ගානේ අර තමන්ගේ ගෑණියෝ නිශ්ශබ්ද කරගන්නවා අනිත්‍යව බැයිද අනේ සෙනේ මේ පිරිමි කීතර තමස පොඩක් කතා කරනකෝ මෙතන කට පියාගෙන ඉන්න නැතුව මේක මහ පුදුම කැලියක් නේ හැමෝම ඉන්නේ අන්තිමට මට එయ్యනේ අර කතාවක් තියෙනනේ සේරම කුණු බේරවෙවට කියලා එయ్యනේ
බැල්ලම තේතු කුරුසුනා හමා ගිය තදසුළු මෙපි නිවාස කී MBI අපික අපිට ෆුල් ලැපි මේ හේතුවෙන් බැල්ලම බඩු පාසලටද හානි සිදු ඇති බව පොලිසිය පැවසුවා හැමලි පොලිසිය සඳහන් කළේ ප්‍රදේශයේ හැමතැනම ආයිත් මේ අලිය ආන්දෝලනයේ අඩාලපී ඇති බවයි අර මේ දැන් ප්‍රවෘත්ති වලට පෙන්වන්නේ අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශ අලිය ආන්දෝලන කියන උට මට මතක් කිනම පොලිටික් කාලගුණ විද්‍යාත්මක දැන් මොකද මේ වෙලා තියෙන්නේ ඊයේ රාත්‍රියේ නිකවැරටි අර දලුගොල්ල ගමට අලිරංචුවක් ඇවිල්ලා. ගෙවල් දෙක තුනක් ඔක්කොම පොඩි කොල්ල ඒ වැටි විච්ච කුරහන් වී ඔක්කොම බීලා ගිහිල්ලා. මේ දැන් පෙන්නවා ඒ විතරක් නපද? වත්තේ තිවිච්ච ගහකොළ සේරම විනාශ කොල්ලා. ඇත්තටම මලයා මේ සතු මෙහෙම කරන්නේ සුදා ගින්දරට. අයියා අලි කේසික විතරක් නෙමෙයි විලා කේසික. ඕ මම මේ පෙරේද පත්තරේක දැක්කා. හරි අගුණ කොළ පැලැස්සේ විලව් හරිද ඒක කුරුම්බ ඇට්ටියක් ගහේ තියෙන දෙන්නේ ඇල්ලු කුරුම්බ කොඹ වතුර බීලා මොෂිකල එකේ දැන් දාලා ඒ වගේ ඩෙන්ගුස් මොස්කිටෝස් ඇවිල්ලා මාර ජල්තරේලු ඩෙන්ගුස් හරි බලනකොට මේ හැමතැනම සත්තුන්ගේ කරදර හැයි මලයා ඉතින් ඕක අහන්නත් දෙයක්ද මේ සත්තුන්ට කන්න දිවිච්ච කැලෑ උකෝම එලි කරලා දැන් උන්ට කන්න නැති වුණාම උන් ගම් වැදලා මේ 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 ඔක්කොම විනාශ කරනවා ශ්‍රී ලංකාව හැබැයි බලාගෙන ගියාම දැන් නපුරුම සතා තමයි මිනිස් සතා නපුරු සතා මිනිස් සතා බව දැන දැනද ඔය ටිකිරි කෙල්ල බංගලාවේ නතර කරලා ආවේ අනේ නගෝ අර මහත්යයි නෝනයි දවසකට හරි කෙල්ල නවත්තලා යන්න පුළුවන්ද කියලා ඇහුවාම මට කට උතර නැතුව ගියා කෙල්ලට ඉතින් බයක් සැකක් නැතුව බංගලාවේ ඉන්න පුළුවන් ඒක වෙනම කතාවක් හැබැයි ඒ පැරකුම් මුන්න ඇහි ශ්‍රීපාලි නෝනේ ඉන්න හින්දා ඇතුව මට අනිත් කිසි කෙනෙක් විශ්වාස නැහැ ඔක්කොමලත් සාත්තු සර්පයෝ වගේ මලි මට මේ නගා කියන කොටයි මතක් වුණේ මට නිකන් දැනෙනවා මං කෙලිව මේ आंदोलनी आंदोलन මේක කියවන්නත් බය හිතෙනවනේ කැලෑ මහත්තයා. මේකේ තියෙන මේ යක්කු ගැනනේ. යක්කු යක්ක යක්ෂ කියලා කියන්නේ ගොරකමද වගේ ඇස් තියෙන. එහෙම නැත්නම් මේ දත් නිරාපු ලේ පෙරාගෙන ඉන්න අමනුෂ්‍ය జాතියක් නෙවෙයි. එහෙම දක්වලා තියෙන එක වැරදි. ඉඳු. එතකොට කැලෑ මහත්තයා මේ යක්කු කියන්නේ කාටද? බලවත් බුද්ධිමත් ශිෂ්ටාචාරයක් තිබුණු අපේ මුතුන් මිත්තෝ උඹලා දැන් දන්නේ දැන් උඹලා දන්නේ ඉතිහාස විතරයි මං කියන්නේ විද්‍යාගමණයට ඉස්සර වෙලා තිබිච්ච ඉතිහාසය මහා රාවණා සමය වූ කලී ලංකාපුර යක්ක රාජධානිය සෑම අතින්ම පාහේ ඉතා සමෘද්ධිමත් වූ යුගයකි හේවනාහි ඉතා ශ්‍රේෂ්ඨ පාලකයෙක් වන්නේ ඉndo රාවණා කියන්නේ දුෂ්ටයෙක් කියලානේ අපි අහලා තියෙන කැලෑ මහත්තයා මේ අර රාමගෙන් සීත පැහැරගෙන ආපු සල්ලාලයෙක්නේ අපේ ඉතිහාසයේ පිටස්තරේ ලිව්වා මෙහෙම තමයි ඉන්දියාවේ දේව ගෝත්‍රිකයෝ Hindu සාහිත්‍යයේ ඉතිහාසෙත් ලියලා තියෙන්නේ අන්න එහෙමයි ඒ ඔහු තමයි
अपे मी मुद्दा इतने कहले महत्त्य अपे न दाना था वो कोचेरो देवाल थे ना द वो ये ऐनुंगेरी मट्टे मगे लगे बेहतर थी ना यंत्र मगे कामरे ने गिल्ले वरल्ला अलमारी हरल्ला वरल्ला एके बेटियाँ थी ना एकार रंगे एके थी ना बेहत इंदु मैं कितनी ना कहम जाती गुड़ थाला कह रही සෝකේරි රටේදී මේව කැවත් ඉතින් කොහොමත් කැලෑ මහත්තයා වසනීප වෙනවනේ කට 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 ඔය මම මාතකට ගෙන්න ගත්තු ඒවා මට ඔයි දෙන්න තල කැරල්ල කෙල්ල මොකද ඔය කරන්න හදන්නේ උඹ හදන ඔය අප්පච්චිට පෙන්රා ගිනවල අප්පච්චි මරන්නද එයි සන්තු අපි ये पेटी इतने पैंतास देख कहाँ मागे कर पत के लिए उन्हें नवाई हो कटा गनी ना झूठी तो आपु कारने के ना नेता माँ का बैवल आया ने मामने वे उंब अने आप बच्ची तामत मागे ते का तारा हैंडी इन्ने उन्हें तारा हम तक कर ला दाना बच्ची माँगा वे आप बच्ची के समावी लगाने मैं सिनेमा वे कहाँगा वे आप මේ නෝනා මේ ඇවිත් ඉන්නේ මේ කාගේවත් උමනාවට සමාව ගන්නනේ මේ කටවපන් උඹ හරියට හරි කාගේවත් උමනාවට සමාව ආරම් වැඩක් නැහැ ඒක කරන්නට ඕනේ තමන්ගේ හදවතට දැනෙන විදියට අනේ එහෙම කියන්න එපා බරකුම් සර් ලලිතා ආවේ බොක්කෙම්මයි සමාව ඉල්ලන්න නේද වැරදි කිරීම මනුෂ්‍ය ගතියක් සමාව දීම देवगतिया मम एक विश्वास करने वर्दी नौकर सामाव लिया पल मम अम्मो याकेमो अपियांगे भगवान नहीं आंस करता हूँ ओ शांति तो दिए मुकदे मॉर्निंग ने केम कोल्याक कथितिया के ने टेलीफोन सीन कोनी की जो बकेट वाली स्पोर्ट पे नहीं थे जो अच्छा जॉब है पिताजी अच्छा जॉब बहुत अच्छा बहुत अच्छा उन्हें कमाने में जॉब या करी जल तरस बे जल तर नहीं है पिताजी जल तर दे मुदान ने सभापति ने दामा सभापति वो खद बंग ये कंपनी जॉब से के हैं पिताजी मैं जॉब बे का हरी की और වන්දි හැටියට ලක්ෂ ගණන් හම්බෙන්නේ ලක්ෂ ගණන් අන්න එහෙමයි ජොබ් එකේ හැටි ශාන්ති මොන ජොබ් එකේද බං ගිය ගම වන්දි දෙන්නේ ශ්‍රී ලංකාවේ ඈ එහෙම තමයි පිතාජි ආ පොඩ බලාගෙන ඉන්නකෝ පොඩ බලාගෙන ඉන්නකෝ ඔළුව පිටි ඇපිලා මොලේ අංජපජල් වෙලාද දන්නේ එහෙම දෙයක් නැහැ පොඩ බලාගෙන ඉන්නකෝ ආ අන්න මා ජීනෝ मैं
अरे बेटे चुदी मुकाद तो ये कोई वेला फोन कटक खाने गा गनो कोरान्नी उन्ने केरुवा बेटे किन थेला अर किरिबत्ती अल्ला काला हिटी मी 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 यार किरी टोया जॉब से का सेटला नी तीनी सुद्दियत किरी अम्मा खाली अम्मा उला मुकुद मी खाली अम्मा नेमे किरी अम्मा नेमे मामा मेकी के अम्मा මේකේ ජොබ් එකකට යන්න නෙමෙයි හදන්නේ මේකේ හදන්නේ ලලිතා නෝනේගේ මහිලා සමිතියෙන් උදව් අරගෙන ඔනුහස් බේබිට විරුද්ධව නඩු දාලා වන්දි ගන්න අනේ අනිච්ච උස්කේ බාල් කෙල්ලී නැසී මිතාජි බාල් කෙල්ලීලා නැසින්න වෙනවා මේ කැලලේ ඉතුරුනොත් කොහොමරි මන් නඩු දාලා වන්දි අරගෙන ප්ලාස්ටික් සර්ජරි එකක් කරගන්න ඕනේ අනිවාර්යෙන් කරගන්න සමස්කේ ශාන්ති मेन मेक गंड अयो मनोजे सत्तु बाबा हेमदेम කන්න ප්‍රිය කරන්නේ නෑ. ඕක ගිනාවේ සත්තුන්ට නෙමෙයි අයියෝ. පෙරකුම්සයට. මං එක්සයිස් කරන්න ගිය වෙලාවේ හන්දියේ කඩේ වණ්ඩුව අප්ප තිබුණා. ඉතින් මං එකක් ගෙනාවා. පුදුම පෙන්රසක් අයියෝ තියෙන්නේ. මගේ පොඩි දුව එහෙම දැක්කොත් තමසේ කණෙන් අල්ලලා වෙල්ල නිරිකල පැත්තකට දාලු කරලා දාන්නේ. නෑ නාගෙන පෙරකුම්ස මන් දන්නවනේ ඉතින් පෙරකුම්ස පෙන් රස කන්න රුසියා කියලා ඒකනේ අර අල්මාරිය ඇස්සේ හංගගෙන පෙන් රස කන්නේ මේ ආසදියක් තියෙනව නම් මට කියන්න මං ගෙනත් දෙන්නම් අයි තමසේ කැමතිද මම ඉක්මනට මැරලා යනවට මේ පෙන් රහ කාලා අනේ පෙරකුම්ස මේක අහන්න කාලා මරණන් සැපන් නොකා මරණන් දුක්ඛන් කිව්වලු මං ඇත්තක් කියන්නද මට පෙරකුම් සේව දකිද්දි මගේ නැති වෙච්ච අප්පච්චිමයි මතක් වෙන්නේ දෙයනේ අනේ මේ මොකද ඈ මේ මොකද ඈ අනේ හොඳා අහෝ බල සුබ නිමිති පෙරමග ලකුණටත් වැඩි මාමලා බෑනලා සමගි සමාදාන වෙලා අනේ හොඳ අප්පේ මහා සෙන්සේ නොකියම ඇවිල්ලා හොර ගෙඩියා මං හිතන්නේ වසු මිස්රවත් දන්නේ නැති ඇති මෙහා දිනනවා කියලා එයිනේ කියලා එනවට වඩා ආශ්චර්යයි නොකියා පැමිණීම ඒ ආදර්ශය අපිට දුන්නේ අපේ මේ ගුරු දේවයානන් තමයි නොකියම ආපු නිසා තම්සෙට මගේ හොල්මන් නාටකේ නටන්න පුළුවන් වුණා නේද ඈ අනේ හොඳා බාලමස්සිනා මා ගැන කේලම් කියා ගුරු දේවයන්න්ගේ හිත රිදවා මා ගැන හිත බිඳවා ඔහුගේ හිත දිනාගෙන ගුරු දේවයන්නි මා අඟුලිමාල නොව ඔබගේ දෙතු සිසු අහිංසක අයියෝ මොනවද දෙයනේ ඔය කියන්නේ ඒක තමයි මං කියලන් කියන්න යනවාද එහෙම මං බොහොම අහිංසකෙක් නේ එයිනේ ගුරු දේවේනි ඔබ දැකුමෙන් මා පිංකල බව තේරේ යනකොට ආශිර්වාද නොකරලාට කමක් නැහැ දැන් මගේ වැඳුම් පිළි අරගෙන මාව පිළිගන්න මා යනවා සෙන්ඩත් තමස යනවාද මගේ පුත්‍රා කෑස් කරන්න දැන් ඒ පොට්ටික ආරක්ෂා කරගන්න ඕන යා එනවා අනේ හොඳා මාමේ බාල සමාගමෝ මාමෝය ගනුදෙනු කරන්නේ බාල සමාගම් එක්ක බාල
මට කමක් නෑ අද මෙතන ඉක්මනටම යන්න ඕනේ හරිද ඉන්දු යන්නේ නැද්ද ඇයි දැන් මේ මාව ගෙනත් දැම්මකට හිලව් වෙන්නවට කුලියකුත් ඕනේද මේ කුලි නෙමේ වලිදාගෙන තු පොඩ්ඩක් ඉන්න පුළුවන්ද මම මේ බැලුවේ ඊදර කවුරුත් පේන නැති නිසා ඉන්න ඇයි මොකටද गहन नही है ගෑනුන්ට මරකම් කරන අයගෙන් ප්‍රවේශම් වෙන්න. සමජ් ගයා. මට අත් එක දෙයක් කතා කරන්න තියෙනවා. කතා කරන්න දෙයක් තියෙනවා? මගෙන් ආට අසාධාරණයක් වෙන්න ඇති. හැබැයි එකට පලිගත්ත විදිය වැරදි. Okay. I'm sorry. सॉरी आवत तालु कर ला दाल निकांग वत मांगे ने बैलुए ने है अड़ू मगाने खोल ले काक पद दूर ना दे देंगे ना सॉरी किया ने देन टू लेट ये मना दे आवत तालु कर ला दाल गिया निकांग वत बैलुए ने නතරා මං තවත් ඔයා ගැන හොයලා බලන්න අඩුමතරමේ ඔයා මට ආදරේවත් කියලා නෑනේ මං විතරක් නෙවෙයි අනුහස් බයියා ඔයාත් මට නැහි ප්‍යාර් කරතාහු නැත්ත ඉතින් මං ඔයාට ආදරේ කිව්වේ නැති හින්දා මාව අර විදියට තල්ලු කරලා දාලා ඇයිද ආදරේ කරනවා කියන්නේ තමන්ට අයිති කරගන්නවයි කියන එක විතරක් නෙවෙයි සමජ් ගයා හරි හරි මේ මට තමසේ ගොය බන කතා වලින් කිසිම වැඩක් නෑ මේ පැත්තකට වෙලා ඉන්න තිබ්බ මේ වගේ සුන්දර මූණකට මේ වගේ තුවාලයක් තිබ්බ නැත්තම් මං දානවා නඩු නිකන් බලාගෙන ඉන්නේ සමජ් ගයා දානවා නඩු නඩු දාන්න නඩු දාන්න ආ එහෙමද නතර මේ තමසේ ඕන නඩුවක් දා ගන්නවා හරි හැබැයි හිතන් දෙපා මාත් නිකන් ඉදී කියලා බලාගමු ආ බලාගමු दाना तमाई, अनुस भाई अब मैं तुमसे देश करता हूँ, समझ गया? मैं तीन ने अम्मे यूके वाला माय अपे कुल्लाई अपे किल्लाई गाता पिंटूर हाँ इके एक तेंगल मैं अविला बाकिंग है वो बिग बेन मैं वहीं निकाम पाके का මේ පාරවල ඔක්කොම යූකේ ඔක්කොම යූකේ යූකේ ඒ බබතු කොල්ලයි කෙල්ලයි ගියේ ඉංගලන්තෙනේ දැන් විනේ යුරෝපෙකට ගිහිනද නෑ 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 මයි අම්මේ යූකේ කියන්නේ යුනයිටඩ් කිංගඩම් යුනයිටඩ් කිංගඩම් කියන්නේ එක්සත් රාජධානිය ওই රටවල් තුනක් එකතු වෙලා තමයි එක්සත් රාජධානිය හැදිලා තියෙන්නේ ඒකෙන් එක රටක් තමයි ඉංගලන්තේ බොයි කියන්නේ අපේ පලාස් සභාව වගේ ඇති නේද? ඔව් ඒ වගේ තමයි. ආ මේ එක නෙමෙයි මෙන්න මේ ෆොටෝ එක යවපන්කෝ. මේ මෙවන්නේ. අනේ මොන කරදරයක්ද බං? අර පරණ විදියට ෆොටෝ කැලි ටිකක් ගෙනාවනම් බං හොඳට අතේ තියාගෙන එකින් එක එකින් එක හොඳට බලනවා. මොන කරදරයක්ද බං ඕක? දැන් කාලේ එහෙම නෙමෙයි අම්මේ. දැන් ඔක්කොම ඩිජිටල්. හරිද? ඩිජිටල්. පොඩ්ඩක් ඉන්නකෝ මම පෙන්නන්නම්. ආ මෙන්න මේ බල මෙන්න මෙන්න. මේක බලන්න. මේ ඉන්නේ කිනි ගින්දර වගේ අම්මගේ මුණුපුරයි මිනිපිරි ඕ බං හැබැයි තමයි මේ ඉන්නේ උන් දෙන්නද නැත්නම් සුද්ධිකු සුද්ධියකුයිද
මක්කේ බම් මේ වෙලා තියෙන්නේ හොක්කේ නෙමේ මක්කේ නෙමේ එහෙම තමයි එහෙ ගියාම ඒ රටවලට ගියාම ඒ විදියට හැඩ ගහනවා ආ අපේ හොඳ වෙනවට උඹ මාසෙන් දෙකෙන් ආවේ උඹත් තව ටික කාලයක් එහෙ හිටියනම් මට උඹව අඳුර ගන්න බැරි තරමට වෙනස් වෙයි එහෙම වෙනස් වෙන්නේ නැහැ මයි අම්මේ අනිත් එක වෙනස් වුණාට නම් කමක් නැහැ විලා තියෙන්නේ මේ කොල්ලටයි කිල්ලටයි පිටලා තියෙන්නේ බාහිරෙන් නොවුනට අතුලාන්තෙන් මගේම ගති තියෙන්නේ කිල්ල ගැන තමයි ඉතින් මට ටිකක් බය මහතු කොල්ලෙක් වුණාම නාවල හොදලා ගෙට ගත හැකි කිල්ලන්ට එහෙම බෑනේ බං නෑ 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 එහෙම දෙයක් නෙමෙයි මයි අම්මේ මම මේ කියන්නේ ඔයි කොල්ලට තියෙන්නේ මගේ ඉගෙනීමේ හැකියාව ඉගෙනීමට දක්ෂයි කෙල්ලට තියෙන ඔක්කොම මගේ අනිත් ගති පැවතු. ලෝකේ කාලා වතුර බොන జాතිය කෙල්ලෙක්. ඊයම් මන් පස්සේ කියන්නම් මේ ආ අම්මට ගෙන ආපු තෑග්ග. මේ මය අම්මට මං ගෙන ආපු තෑග්ග. ආ බලන්න කොහොඳද කියලා. ඈ මහතු වසුනෝනේ බලාගෙන ඉන්නවා. මං යන්න. පස්සේ කතා කරමු. ආ මගේ ආදර සුන්දර වසුනෝනා මෙන්න වසු ඔයාට ගෙනාපු තෑග්ග. හැබැයි තෑග්ග දෙන්න කලින් මට හාද්දක් දෙන්න ඕනි. ඔයා කාට තෑග්ග ගෙනාවත් වැඩක් නැහැ නේ මාසෙ. ඔයා අප්පච්චිට තෑග්ගක් ගෙනාවේ නැන්නේ. අප්පච්චිට තමයි මෙතනින් වැඩිපුරම තෑග්ග ගෙනාවේ. ඉතින් මොනව කරන්නද? අප්පච්චිට මාව දැක්කම නිකන් නයාට අඳුකොළ දැක්කා වගේනේ. මොන වෛරයක්ද මේ? ඈ? අනේ මන් දන්නේ නැහැ මාසෙ. ඔයා නැති දෙකේ මේ පුදුම දේවල් සිද්ධ වුනේ. මට නම් ඒකක් දැනුණා ඔයා හරි දුර්වලයි PhD නිබන්ධනයේ පළ වෙලා අප්පච්චිට සීරම ආරංචි වෙලා මං කරපුවා දැන් එයාට ලොකු වෙලා ඉන්නේ අර කාල වර්ණ ගෝල බාලයා සේනා ඌ තමයි සේනට වඩා ලොකු වෙලා ඉන්නේ අලුත් බෑන එද්දකි මේ ඒක නෙමෙයි හොඳම හරිය අප්පච්චිගේ බූදලෙන් 150ක් අප්පච්චි අනුහස්තම ආරංචි යනවා අර කොහෙද ගමෙන් ආපු එකියක් අප්පච්චි මේ මේ මිනි බිරි කරගන්න යන්නේ උන්ට නොකරන දෙයක් නැහැ ගිනි කින්දර එතකොට අපිට අපේ දරුවන්ට හුලන් දිතුරලා තියෙන්නේ ෂේ රට ගිහින් ආපු හැටිය මට මේ කටියුතු ආපහු පටන් ගන්න වෙලා තියෙන්නේ බින්දුවේ ඉඳන් මේ මේ ගිනාපු තෑගි බෝග ටික ඉස්සල්ලාම කට්ටියට බෙදලා දාන්න හැබැයි මේ පාර මේ මහසෙන් කවිරත්න මීයක් කඩන්නේ අතලේව කණ්ඩලන් නෙමෙයි හරිය මේ ටිකිරිගේ අප්පච්චනේ නෝනා තද නින්දක හිටියේ මේ මෙහෙම සද්ද කොලේ නැත්තම් ඇහැරෙන එකක් නෑ කොහෙද මේ යන්නේ? දැන් අර පුරුද්දක් නැති කමට මේ මේ හංගඩි දෙකක් දාගෙන මේ ගේ ඇතුළට ආවම මං එළියෙන් තියලා එන්න. කමක් නැහැ මුතු බණ්ඩේ. ඔව් මෙන්න. නෝනා ගෙවල් කියන්නේ වැසිකිලි නෙමෙයිනේ. මං එළියෙන් තියලා එන්න. නෑ නෑ කමක් නැහැ ඔක දාගෙන ඉන්න. මේ මම ආවේ මේ අපේ ටිකිරි කෙලිව එක්ක යන්නේ කියලා. ටිකිරි ටිකිරි උදේම අප්පච්චි අනුහස්සක ගෙදර යවුවනේ. ඇයි රාල්ලා ගෙදර ගියේ නැද්ද? අම්මා ආන්දෝලනයක් නැහැ. එහෙනම් කාරි නැහැ. මම ඒ පැත්තේ ගියේ නැහැ. පුතාගේ අර මේ මේ බෝඩි මේ ඉඳලානේ මං කෙලින්ම මෙහෙ ආවේ. අනුහස් මේ මම නම් කැමතිුන් නැහැ නතරලා ගෙදර යවන්න. කොහෙද ඉතින් මේ අපේ අප්පච්චි දන්නේ නැද්ද යාගේ හැටි? ඒ කිව්වේ මේ නෝනේ මේ මේ අනුවත් බේබී එක්ක මේ තනි පංගලෙමෙද මගේ දුවව එහෙට යැව්වේ. ඔව්. මේ මේ කොයි එකටත් හොඳයිනේ ආන්දෝලනයක් වෙන්න ඉස්සෙල්ලා මේවා ගොඩින් බේරගන්න එක. කද්ද ඇස්සේ ආන්දෝලනයක් ගැන කතා කළේ? ලොකු දුව මුතු බණ්ඩට මොනවා හරි බොණ්ඩ බොණ්ඩ ගේන්න යන්න. අපි වාඩි වෙලා කතා කරමු. महत्व वाड़ी वेनवा पुट
මොකද්ද ඔය ආందోళනයක් ගැන කතා කරලා කිව්වේ මේ පලාත දාලා යන්න බැරි කමට අපි මෙහෙ නැවතුණා තමයි ඒත් එහෙම නැවතුනේ අර අතෑරිච්ච මංගල්‍ය ආයිශරයක් කරන්න එහෙම හිතාගෙන නෙමෙයි මහත්තයා මොන ඒකට අපේ කෙලිවර බේබිත් එක්ක යවුවද ගෙදරට එහෙනම් මගුල් තුලා ඉවරයි ඈ ඒත් කැටු ගියාම මොකද වෙන්නේ එයි අප්පච්චි තේරෙන්නේ නැද්ද ඒ යවලා තියෙන්නේ අපේ සොයි සමලේලා ගෙදරට නොවේ අනිත් එක ඉතින් කටයුත්තකුත් කරෙන්නේ නැත්තම් තනි පංගලවේ මේ ලමිස්සියෙකු ඉලන්දාරියෙකු එහෙම යවන එක හරිද මේවා මහා ආందోళන තියන්නේ අන්තිමට කෙරෝලේ කිසි ආందోళනයක් නැහැ මුතුබණ්ඩ ඒ දෙන්නට මිත්‍ර වෙන්න බැරිද සහෝදර සහෝදරිය වෙන්න බැරිද වෙන්න පුළුවන් වෙන්න පුළුවන් ඒ අපි අපි අතරනේ මහත්යෝ හැබැයි මේ කාරණා ඔය දෙන්නටම මහත්යට තමයි තේරුම් කරලා දෙන්න වෙන්නේ නැත්තම් ඉතින් ඔය ආශ්‍රේ නතර වුණාට කාරි නෑ විද්‍යා දදාති විනය ඉගෙන ගැනීම විනය ඇති කරා ඈ දෙන්න සහයෝගයේ මිත්‍රෝ හැටියට ඉගෙන ගත්තා මමත් කතා කරන්න හැබැයි දෙන්නගේ ජයග්‍රහණය බලන්න මම මේ හිටින එකක් නැහැ අප්පච්චි මොන ආందోళන කතාවක්ද මහත්තයෝ ඒක ඔව් මුතු මණ්ඩි මම වැඩි කාලයක් මෙහි ඉන්න එකක් නැහැ මම යනවා මට වැඩි වෙලා ඉන්න බෑ වැඩ ගොඩාක් තියෙනවා අපි ඉක්මනට කැමටි කමු නේද එහෙනම් මොකද්ද ලලී ඔච්චර හදිස්සියක් අයියනේ අපි දෙන්න මේ වගේ තැනකට පළවෙනි වතාවනේ පළවෙනි වතාව අලිනිකම් බොරු කියන්නේ නැතුව ඉන්න සෙනේ ඇයි මතකලද කලින් වතාවේ අර මේ මොකද නොදක ඉන්න බෑ නොබලා ඉන්න බෑ කීකිය මේ සින්දුවක් අර එළුවෙක් වගේ කීකිය කෑ ගැහුවේ මතක නැතුවට අයියෝ මතක් කරන්නත් එපා නේ ලැජ්ජයි මේ ඒ ඉතින් ඔයාව මං ඔයාගේ ආදරේ ඉල්ල ඉල්ල ඔයාගේ පස්සේ යන කාලෙනේ ඈ දැන් එහෙම නෙමෙයිනේ දැන් ඉතින් ඔයාවම මට හම්බ වෙලා මේ වගේ තරකට ආපු පළවෙනි දවසනේ හරි හරි මේ එතකොට මේ ඉස්සර අතීත කතා මතක් කරනකොට ඔයාට ලැජ්ජා විතරයිනේ තියෙන්නේ හනි අම්මේ මට නම් පොලෝ බලාගෙන යන්න හිතෙනවා මේ සෙනේ මේ එහෙම නටක් ගල් කියලා මම ඕඩර් කරනවද අපි මොනවද කන්නේ රත්තර මේ අපි දෙන්නගේ මික්ස් එක සෙලිබ්‍රේට් කරන්න අපි දෙන්න මික්ස් රයිස් එකක් අමුද ආ මේ හරි හරි කවන්නේ ඔයා කැමති මික්ස් රයිස් වලටනේ එහෙනම් අපි මික්ස් රයිස් කමු නෑ ලලි ඔයාගේ කැමැත්ත මගේ කැමැත්ත වෙලා මගේ කැමැත්ත ඔයාගේ කැමැත්ත වෙලා ටක් ගාලම ඕඩර් කරලා ඉන්නම් විනාඩියක් දෙන්න උමා මේ මොකද මේ ළමේ මං ඔයාලට කිව්වනේ මං එන්න පරක්කු වෙන්නේ පොඩක් කොහොම ඉන්න කියලා. ඇයි මෙතෙන්ට ආවේ? දෙයක් කියලා ඉවරනකම් ෆෝන් එක තියන්න එපා ප්ලීස්. හරි උමා. දැන් ඉතින් ඔයා තටබන්න නැතුව කියන්නකෝ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අන්න නතාර අනුහස්ත විරුද්ධව නඩු දාන්න ලීගල් ඇක්ෂන් ගන්න උපදෙස් ගන්න ගිහිල්ලා මේ මහිලා සංගමේ. මොකක්? ඒ කියන්නේ මේ අපි ක්‍රියාත්මක කරන්න ගිය වැඩසටහන දැන් අපිටම හේනියක් වගේ පාත් වුණා. උමා දැන් අපි මොකද කරන්නේ? දැන් කොරින් මැඩම් හදන්නේ මිස්ගේ අනුහස්ගේ තියෙන නාති සම්බන්ධකම අල්ලගෙන මිස්ටර් මඩ ගන්න. අයියෝ මේ දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. අනේ මන් දන්නේ මට මේ වෙලාවේ මොනවත් මතක් වෙන්නේ නැහැ මොකද්ද අපි දැන් කරන්නේ?
මට තේරෙන ලලිත මිස් අපි මොකද කරන්න ඕනේ කියලා. මේ මම දන්නේ මොනවා වෙන්නද? මොනවා වෙන්නේ යනද මන්න කෝවප්ප මේ සෙනේ තාම නෑනි අනේ. මේ සෙනේ තාම නෑනි. මේකෙන් වෙලා තියෙන්නේ මේ ඌරක් කැකුණ තලනකොට කබන් කුකුලන්නේ රජ මගුල් වෙලා තියෙන්නේ. අයියෝ. ඔය සත්තු ඔක්කොම ඉන්නවා අයියෝ මික්ස් රයිස් එකේ. දැන් ඉතින් අපි කණ්ඩලෑස්සියමු. මේ කොහෙද මේ? මේ සෙනේ මේ දැන් ඉතින් මට කන්න නෙමෙයි වෙලා තියෙන වහ කන්න වෙලා තියෙන්නේ. මේ මෙහෙම කිව්වොත් එහෙනම් මම මේ සභාපති පුටුවෙන් දොට්ට වැටෙනවා. හොඳ මේ අපි යා. අයියෝ මේ උමා ඔයා තමයි යන්නේ සේරම කරන්නේ. අපි දෙන්න සන්තෝෂයෙන් ඉඳ හදන හැම වෙලාවම කඩාගෙන යනවා මෙතන ලලිත මිස් කාගෙන. දෙන්න හිතන පපඩෝකගේ කුඩු වෙලා යන්න. අයියනේ. ඉන්නානේ කාලා යන්න. කතා ඉන්න බෑදී. අර බත් එක එනවා. ලලිත මිස් බෑ මට පරක්කු වෙනවා මේ. ඔයා මේ අනේ සෙනේ අනේ තරහ වෙන්න එපා. අනේ සෙනේ මේ දැන් කැමිකාම ඔයා කන්න. මම ටග්ගල් ගිහලා මේ ප්‍රශ්නේ බලලා ඉන්න හොඳේ. යන්නනේ යන්න. හා හා යන්න. කනම මික්ස් රයිස් එක කනම කාලා කනම මැරෙනවා එයිනේ ඕක ගේනවක්කා යාදෙන්න හිත නිවාඩන හැටි ටිකි ටිකිරි ටිකිරි ලියා කලෙතරම් ලින්දට ගියා निंदा बटर कोर कपड़ा गोया ककुल काफी दिए बढ़िया हाँ मैं मुकदमा मा मंडी में खाओ दावत ने तू हाल कुल लतर लगे ये दर मार रजीन ने तीव्र ने कुट तमाई फालू देने नहीं अरे बत ने किले इतना तमाई मम्मी सीन ने के टेंटर होने मैं नंदा मम्मा माय हिते मेरे पुलिस आले गाता है वो यंदे किला देखो इधर मटे තනියෙන් මා දැලෙලන්නේ කියලා. හොඳ ගනුදෙනු කාර්ය වගේම මරු මුස්ලා ඉන්නවා. හරිද? මට බයයි රාණියට පොළු පරක්කත් වදීද කියලා. මේ මාමන්ඩි පොළු පාර වදින්නේ නැන්දම්මට නෙමෙයි. අපි සුද්ධි නෑලට. එයාල් කරන වැඩවලට. ඈ මොකද්ද ජල්තරි? What case? අනුහසයාවනේ මාව වැරලවන්න ගෙදරට ඒ වෙලාවේ මේ පොල්ලකුත් අරගෙන ආවනේ අනුහසයට ගහන්න යන්න හදද්දි පොල්ලෙන් විසිකරලත් ගැහුවා හොඳ වෙලාවට වැදුන්නේ නැත්තේ මේකිට පයිත්‍යන් ඇදිලාද මේ වගේ ටබල් වෙන වෙලාවට මොකක් හරි නිලයක් මිරිකලා හරි මේක කන්ට්‍රෝල් කරන්න උඹ දැනගන්න ඕනේ නේද ඉල්ල නෙවෙයි මිරිකනවා මම යගේ කන ඒලම් මල්ල නැත්තංගක ඒ මං කරපු අයම කියන්නේ මතක නැන්ද ඒ දුෂ්ම මර සුන්දර නල්ලට කරපු දේ භගවන් මේ සුද්ධි නෑනේ ඔවත් වැරද්දක් කරානේ ඕක එකට හම්බුන අච්චුවක් කියලා හිතාගන්න එහෙමවත් හිතලා හිත හදාගන්නවා ආහා මං දන්නවා පිතාජි දන්නවද මෙයා මොකද මෙච්චර අනුහස් බයියගේ පැත්තට කතා කරන්න කියලා මෙයා ඉතින් හිතාගෙන ඉන්නේ අනුහස් බයියගේ ඇඟෙල්ලෙන්නනේ මේ සුද්ධි නෑනේ. ඔයා ඔය පිස්සුව මඟ ඔලුවට දාපු එක ඇත්ත. ඒත් දැන් තුන් හිතකවල මගේ හිතේ හැම දෙයක් නෑ. උතර මතක තියාගන්න ඕනේ. ඇත්තද? අනේ මේ නිකන් බොරු නොක යනවා මං දැක්කනේ. චෝරි චෝරි ප්‍රේම කහණි මං දන්නා. ඔයා මට කද හදන්න ඉන්න එපා. හරිද? එහෙම වුණොත් මොහොත් ඉවසන්නේ නැහැ. හේ නාත් තබල්ල ඔය ජල්තරි. නාත් තබල්ල. මේ අකනගොයි වගින්නේ ෆයිට් එකට යන. බලල කාමරේට अपना අපි මේ ගැන පොඩ්ඩක් බලන්න කියලා යනවා. පොඩ්ඩක් කොහොම වාඩි වෙන්නකෝ. තාම හසේ නැඳගෙන ඉවර නෑනේ. මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න තියෙනවා. වැදගත් එක. මොනවද ඔයාට තියෙන්නේ මාත් එක්ක වැදගත් ඒවා? කතා කරා. අප්පච්චිගේ බූදලෙන් 150ක් 98 පවරනවා කියන එක ගැනද? නෑ. අප්පච්චි මේ ගෙදර යන්නේ අර කතාව. මොහො? අප්පච්චි මේ ගෙදරින් යන්නේ නෑ. කවුදට කිව්වේ? කිව්වේ නෙමෙයි.
අප්පච්චි මුතු බණ්ඩක් දෙක කතා කරනවා මං අහගෙන හිටියා. අනේ තේරෙන්නේ. එතකොට අප්පච්චි ආයෙත් අපි උදාල යන්න දෙන්නේ. ඔය පොඩක් ඉන්නකො මං අප්පච්චිගේ මේක නහගන්න. ඔය අප්පච්චි අහන්න දෙන්නේ. ඔව්. පොඩි කලබල වෙන්න එපා. දැන් ඔය අප්පච්චිගෙන් අහන්න ගිහිල්ලා එතන රණ්ඩුවක් ඇති වුණොත් ඔක්කොම ඉවරයි. රණ්ඩුවක් ඇති වුණාට කමක් නෑ. අපි දැනගන්න එපායි. අපිට මෙච්චර හරියක් කරන්න තරම් මොකද්ද අපි යාට කරපු වරද කියලා? ඕන දෙයක්. හැබැයි වැඩි හදිස්සි එච්චර හොඳ නෑ. අනේ හොඳා. ලොකු නෑනේ. හදිස්සියට කොලොස් කටට අත දාන්න බෑ කියලා ජනමහලේ තියෙනවානේ. හරියට හරි. මේ මහසෙන් විකාර නෙමෙයි. ඔන්න අප්පච්චි ආපහු අපිව දාලා අතුරු දහන් වෙන්න ලු හදන්නේ. මොනවා? බලකමුන්නේ ආපහු යන්න යනවා. අනේ හොඳා. ඒත් මේ තාම මේ ඉඩම් කඩන්වත් හරියට බෙදලා නැහනේ. කවුද එතකොට ඒව කරන්නේ? මේ ඔයා මේ ඉඩම් කඩන ගැන කතා කරනවා. මේ වසත් එක්ක අප්පච්චි අපිව දාලා ගිහිල්ලා තනියම කොහොමද ඉන්නේ යන්නේ? අනේ හොඳා. මැඩගස්කරේ මාණික රත්නයේ හොයන්න ගියයි කියපු මිනිහා අන්තිමට පුස්තක රත්නයේ ලියලියා හිටියේ කඩිගාව කැලි. හැබැයි මේ පාර අතුළු දහන් වුණොත් යන්නේ හිමාල වනයේට. හෙවිලි බොරු. මේ ලෑස්තන ඉක්මනට අපි ගෙදර ගිහින් මහසෙන් අද රැට කෑම මේසෙදි අප්පච්චිත් එක්ක කොහොම හරි මේ ගැන කතා කරන්න ඕනේ. නෑ 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 නෑ. ප්‍රමාදයේ පසුතැවිල්ලට හේතු වෙයි. පහු පහු වුණොත් නෑ නේ මේක කොහොකෝ වෙනවා. එහෙම නෙමෙයි. ඔය දෙන්න ගිහිල්ලා මුදු මොලොක් විදියට අප්පච්චිට දැම්ම මේක ගැන කතා කරන්න. එයාගේ හිත හදන්න බලන්න. කොහොම හරි නවත්ත ගන්න බලන්න. ගෙදර වැඩේ මම බලා ගන්න. යන්න 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 දෙන්නත් එක්කින් කතා කරන්න. යන්න 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 යන්න. අනේ හොඳා. යනයකා ගොරහත් බිඳගෙන යන්න කලින් හොඳ තුයිලයක් නටන්න වෙයි. අනේ හොඳා. ආසිහෙර පොරව බూరు රජ වෙලඟ ඇත්තේ ටරඩර ටරඩ ටරඩරඩර පතරඩ ටරඩරඩ දෙකින් විතරක් එකෝ ගම් හතක් පාළුයි බං උඹේ ඔය කිඹුල් කටෙන් ඇලුම් ඇරියාම මේ බලහන් කාමරෙත් එක්ක පාළු සුරුඹ අප්පච්චේ බතයි දිලද මෙන්න මේ අපේ කුසලට බඩගිනීලු ඔහොම ඉඳපල්ලා බෙදලා ගේන්නකම් බඩගින්නන නෙමෙයි බං මට ඇනුම් යන්නේ මට දැන් මේ බෝඩින් ජීවිතේ එපා වෙලා බං තියෙන්නේ ඉක්මනටම තැනක් හොයාගන්න ඕන එහෙමනම් මචං ඉතින් තමන්ගෙම තැනක් තියෙන්න ඕනේ කුලි කාමරයක් හරි ගමන්නේ ඉඩ කඩ ඇති තැන අම්මා කිව්වා වන් තැන් දෙක තුනක් බලලා තියෙන්න කියලා ඉක්මනට ගිහිල්ලා හොඳ තැනක් බලාගන්න ඕන කුසල ඔබ දන්නවද අර මනවාලයා අනුහසයා නතරට කරලා තියෙන හදිය කොබෙයියම කාපේ කියලා මොන වුණත් නියම වැඩේ මචං විලා තියෙන්නේ අනේ මේ නිකන් කට තිබ්බ පළියට පව් කතා කියන්න එපා බං මතක තියාගන්න උඹේ කෙල්ලට දවසක් හරි ආදරේ කරා හරි ඒත් ඒකේ මට ආදරේ කරේ නෑනේ කොබෙයියෝ මට දීපු ගේමම ඕන් අනුහසටයක් දීලා ඔය කාලා තියෙන දැන් ටොපිය හොඳ වැඩේ ඔය වෙච්ච දේවල් වලින් අප්පච්චිලගේ තැස් පෑදිච්ච එක තමයි ලොකුම දේ. තවත් ටිකිරියවත් පංගාතු කරන්න හැදුවේ. එහෙම නැත්නම් කොහොමද තියෙයිද? කටයුත්ත හරියට සෙට් වෙච්ච නැති හින්දා පරකුල්ලුක්කට ආන් අප්සෙට්ලු බංගලාවනුත් යන්නලු හදන්නේ. මොනවා? පරකුම් මහත්තයා මෙහෙන් යන්න හදනවා? ඒ බලන්ද? අම්මේ අම්මා මොකද මේ? ඕබලව බලන්නේ වෙලාවක් ඕනේ නැහනේ. අනුහස් බේබිගේ ටිකිරි ළමයාගේ කටයුත්ත කෙසේ වෙතත් අපේ පුතාගේ අසිනි බේබිගේ කටයුත්ත කරනවා කියලානේ පරකුම් මහත්තයා කිව්වේ. ඒත් ඒ මිනිස්සයා මෙහෙන් ගියොත් නැන්ද කියන කතාවේ ඇත්තක් තියෙනවා නැන්ද? උන්ද බංගලාවෙන් තොලංචුනොත් එහෙම අපේ කුසලගේ මේ මංගල්‍යට ආපහු කනකෝ කාරනවා. ඕම් මං කිව්වයි කියලා හිතාගන්න. ඉතින් මේ බලන් පරල වෙච්ච ගන්නේ මැදින් උනේ. මං ඒ ගැන බලා ගන්නම්කෝ.
මං හෙටම ගිහින් බංගලාවයට කතා කරනවා. නැන්ද? මේ නතර. දැන් තමුසේ මට කියනවා බලන්න. තමුසේට කීයක් ඕනේද? අනිත් එක මේ අනුහස්ගේ ප්‍රශ්නේ මෙතෙන්ට මැදි කරගෙන ඔහෙම විනාශ කරලා ඇස්සි වෙන්න එපා. කියනවා බලන්න කීයක් ඕනේද කියලා. නැහි නැහි ලලිතාජි. සල්ලි නැහි හේ. මේ මොකද මට සමිතියෙන් නොමිලේම නඩු කියන්න උදව් කරනවා. ඊට පස්සේ ඉතින් වන්දි. වන්දි? හතර හන්දි කඩනවා. වන්දිලා නඩු දාන්න ගියොත් එහෙම. දන්නවද? ඕකෙන් මගේ සභාපතිකමට තට්ටු වෙන්නත් පුළුවන්. සභාපති? සමිතියේ ඉන්න කාන්තාවන්ට වෙන අසාධාරණ වලට නඩු කියන්න උදව් කරන සමිතියේම සභාපතිනි. ඒක නවත්තන්න අල්ලස් දෙන්න හදනවා. ලැජ්ජ නැහි හේ. චී 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 ලැජ්ජයි ලැජ්ජයි චී. නතරා ඔය නීති ආධාර දෙන වැඩසටහන ක්‍රියාත්මක කරේ මම සභාපතිනි උනාට පස්සේ. එතකොට දැන් තමුන් හදන්නේ ඌරගේ මාළු ඌරගේ ඇගේ තියලා කපන්නද? ඕකෙන් අමාරු වෙටෙන්නේ අපි අනුහස විතරක් නෙමෙයි. අපේ තඹරවිල්ල පරම්පරාව. ඔව් ඉතින් තමුන්ට ඕනේ අපේ පරම්පරාවෙන් පරිගන්නනේ. මේ ලල්තජි වැඩි නටන්න આવොත් එහෙම සභාපතිකමෙන් අයින් කරනවා කොරින් මැඩම් එක්ක එකතු වෙලා. සමජ් ගයා. යකෝ බල බලක මේකේ කට හිටපියෝ. මේ මහිලා සමිතිය සභාව මෙතන ඉන්නා සංසාරේ. ලලිතා නෝනේ මොකද මේ? මේ රාණි නතාරට කියන්න අනුහස්ර නරු දාන්න අපේ සමිතියේ නීති ආධාර ඉල්ලගෙන එන්න එපා කියලා. එන්න එපා කියලා මට කියන්න පුළුවන් නෝනේ. මං දන්වැල්ල දාලා නතර කරන්නද? මේ දන්වැල් නෙමෙයි නැව්කම දාලා හරි කමන්නේ ඔය කෙල්ලව නතර කරගන්න. ආ මේන් සල්ලියා. අනේ මෙන් නෝනේ තියාගන්න නෝනේගේ සල්ලි. හැම එකටම සල්ලි දික් කරන්න එනවා. හිතුවද අපි ඔය සල්ලි වලට යට වෙයි කියලා? මම ඒකිට නතර කරන්න කියලා කියන්නම්. එච්චරයි මට කරන්න පුළුවන් හරි. මේ ලල්තජි මට කොරින් මැඩම් කිව්වා කවුරු හරි මේකට බාධා කරන්න આવොත් එයාට කියන්න කියලා. සමජ් ගයා. කොරින් මැඩම්? ඒ කියන්නේ අර මන්ත්‍රියෙක් ගෑනිද? අනේ හැබැයි සුද්ධිය උඹ ඒ ගමනේ ඒ ගෑනිත් එක්ක පැටලිලා වැඩ කරන්න දැස්ති වෙන්නේ. දැක්කනේ. ඔය කොරින් ඩුමනා වෙලා තියෙන්නේ මාව සභාපතිකමෙන් අයින් කරලා ඒ පුටුවට රින් ගන්න. ඒකයි ඔවට උඩගෙඩි දෙන්නේ. මේ රාණි ඕගොල්ලෝ නම් අහුවෙන්නේ පව්වට ඈ. ඕවා තිතින් අර මන්ත්‍රීලාගේ බොරු පොරොන්දු වගේ තමයි. බුව වේදනා සංසාරේ. පොරොන්දු නැහි හේ. ඔයාට මට උදව් කරන්නම වෙනවා. ඊට පස්සේ වන්දි ගන්නවා. සමජ් ගයා. එහෙනම් උඹලා එහෙමද? මේ රාණි මේ හිතන්න එපා මං ඔවර නිකන් ඉදී කියලා. හරි අපි බලාගමුකෝ. බෝ වේදනා සංසාරේ. ¿Cómo se la tiene ahí? ¿Pisuda? Me ha ido imaginado de Nikan. Nikan no me vende, ¿ve? Se me moca, me haré matar con la toma y nada. Mangaré y que pude matar con la gata, ¿no? Y nada, ¿verdad? ¿Ve? Andar en la tibula. ¿Moca de no irse? ¿Ari y no irse a matar Benny? ¿Qué anima a dar ganas de kila? ¿Ega de? ¿Ani no irse a mí? ¿Matar a andar en garo? කම්මලේ ඉන්න බල්ලට වගේ යන්නේ නොයිල්ස් ඔය කීන එකවත් මං ඕන්නම් hina වෙන්න ඒක හොඳයි ඒ කියන්නේ දැන් තමුසෙට කවුරු බැන්නත් තමුසෙ hina වෙනවා කියන එක නේ මේ මෙන්න මේ ෆයිල් එක ගිහින් දාන්න මේ ටුට්ටක් ඉන්නකෝ නොයිල්ස් මං hina වුණේ ඇයි දන්නවද අර බලන්නකෝ අර හදකුම්ස පොඩි ළමෙක් වගේ රොකට් හදනවා අවකට පොඩි එකෙක් වගේම තමයි. දැන් මොන අපිත් එක තරහ වෙලා ගෙදරනොත් හඳ හදනවා. අනේ හොඳා. මගේ ගුරු දේවයනන් රොකට් යවනව හරින නිකන් පුංචි පෙන්චෙක් වගේ. අනේ පා. ජීවිතේ දෙවනි ළමාවිය කියනවනේ වැඩි හිටිවිය. මේක නම් හරිම අසිරිමත් අවස්ථාවක්. බෑනාවුරු තුන්දෙනාත් එක්ක අපේ මාමණ්ඩි එකට ඉන්න මුල්ම අවස්ථාව. හරියට නිකන්
රජෙක් වට කරගත්තු සෙම්පතිය තුන් දිනක් වගේනේ අපි තුන් දෙනා ඉන්නේ. එයි යන්නේ. හරියට හරි බාලමස්සිනේ හරියට හරි. ඒත් මොන සෙම්පතිය හිටියත් මහසෙන් හැටියට මං කැමති මං පිටරට ඉඳන් ගෙනාපු පඳුරු පාකුලම් මේ අපේ මාමණ්ඩිට පිරනමන්න. තෑගි භෝග අනවශ්‍යයි. තෑගි භෝග තමුන්ම තියාගන්න. අපරාදේ මම මේ වටිනා තෑගි භෝග ගෙනාවේ. කඩදාසි රොකට් යවන එකේ මට තිබුණේ සෙල්ලම් බෝට්ටියක් ගේ. අනේ හොඳ. අංකල්. අංකල් මොකද මේ බොහොම කෝපයෙන් මේ දේවල් දිහා බලන්නේ? දැන් අංකල්ම තමයි අපිට කිව්වේ හැම දෙයක් දිහාම බොහොම උපේක්ෂාවෙන් බලන්න ඕනේ කියලා. දැන් අංකල් වැඩ කරන්නේ ඊට පිටුපාලා. අපිට ආරංචි මේ ළඟදී ගියත් අත්තර යන්න හදන වගේ. ඔව්. මම ඇමරිකාවට එහෙනම් මේ සෙල්ලම් රොකට් එකකින් කලේ පුහුණුවීම් කටයුතු. අනේ හොඳ. මුත්තා මම යන්නේ ගුවන් යානේ. තමසේ මට කොළඹම් කරන්න. මම යන්නේ මානවිදුව බලන්න. මානවිදුව බලන්න. අනේ කවුද? Good morning මගේ මැනික. මැනික තමයි. මැනික කියලා ඔයා මට ගැහුවේ ගල් වලින්. වැදුනා නම් තමයි බලාගන්නේ. මං වඩ කවදාකවත් වදින්න ගහන්නේ නැහනේ. හ්ම්? ඔයා හිතුවද මං එහෙම ගොනෙක් කියලා? හරි හරි මේ. අයියෝ මේ උදේම ඇවිල්ලා කියන්න තියෙන දයක් ඉක්මනට කියලා යන්න කවුරු හරි දැක්කොත්. අනේ ළමයෝ මං ආවේ ඉක්මනට යන්න නම් නෙමෙයි. මේ ඔයා හදන්නේ සීයාගේ නීති කඩන්නද? අයියේ කැම්පස් එකෙන් යනවා වගේ නෙමෙයි මෙහෙම කතා කර කර ඉන්නවා දැක්කොත් තේරුණාද? හරි හරි. මං ආවේ ඔයාගේ සීයාව මීට් වෙන්න. කොයි දින් මේ ගේට් 2 හරන මයි කායක් ගන්න බෑ. ඇයි උදේම? අනිත් එක මොකද හදිසිය? මට ආරංචි වුණා ඔයාගේ සීයා තා ටික දවසකින් ගෙදරින් යනවා කියලා. සීයා එහෙම කතාවක් කියනවා අම්මට ඇහිලා තියෙනවා. ඉතින් ඇයි ඔයා කලබල වෙලා? කවුද මුතුබණ්ඩ අංකල්ද කිව්වේ? අතරමසෙනි මම නෙමෙයි කලබල වෙලා තියෙන්නේ. අපේ අම්මා. එයා බය වෙන්නේ අපේ මැරේජ් එකට මොනවා වේද කියලා. අම්මා විතරද කලබල වෙලා තියෙන්නේ? පුතා කලබල වෙලා නැද්ද? නැහැ සින්. මමත් ගොඩාක් කලබල වෙලා ඉන්නේ. ඇත්තම කියනවා නම් අපේ අම්මා කියන කතාව ඇත්ත. නම් බලන්න. ඔයාගේ සීයා හින්දා තමයි අපි දෙන මෙහෙම එකතු වෙන්නේ. හ්ම් නැත්නම් ඔයගලන් ගෙදර කට්ටිය අපි රකමැති. සීයා ගෙදරින් ගියොත් එහෙම අපිට ආයෙත් ওই සුපුරුදු බාධා ටික එනවා. ඔයා කියන කතාව හරි. අපේ මැරේජ් එක නොකර සීයා ගෙදරින් යනවා කියන්නේ මට හිතා ගන්න පුළුවන් ඊට පස්සේ වෙන දේ. අසිනි මේක හිත හිතෙන්න වෙලාවක් නෙමෙයි. හ්ම් අපි දෙන්නම දැම්ම ගිහිල්ලා සීයත් එක්ක කතා කරමු. මී සීයා ගෙදර නෑ. අනිත් එක සීය එනකන් වාට මෙතෙන්ට එලා ඉන්න බෑනේ. වැරට යන්න ඕනේ. ඔයා දැන් යන්න. සීය ආවහම මං සීයත් එක්ක මේ ගැන සීරියස්ලි කතා කරන්න. හ්ම්? හරි. එහෙනම් මං සීයත් එක්ක කතා කරන්න. හරිද? මං ගිහින් එන්න. යන්න කලින් ওই බීම් එකෙන් මට ටිකක් දෙන්න පුළුවන්ද? මේක ඉවර වෙලා නේ යන්නේ. කමක් නෑ. මේක ඔහා බිව් එකනේ. මගේ ගෙදර ආවම මට රස බීම හදලා දෙනවා නේද? බලු. බයි. දෙන්න හිතනි වාඩෙන හැටි